2019 බහුවර්ණ 38 ජලී පාවින විජු කෝණාස්වාකාර ලී කුට්ටියක් මත ලෝක කැබල්ලක් සවි කර ඇත රූපේ දැක්වෙන පරිදි ලී කුට්ටියේ පරිමාවෙන් 150ක් ජලී ගිලී ඇත ලෝක කැබල්ල සහ ලී කුට්ටියට සමාන ස්කන්ධ ඇත ලෝක කැබල්ල සහිත ලී කුට්ටිය උඩයට මාරු ලෙස හැරවේ නම් ලී කුට්ටියේ පරිමාවෙන් ජලයේ තුල ගිලී යන ප්‍රතිශතයේ කොමක් විය යුතුද වයිට අපි ගාන බලමු දැන් බලන්න මෙහෙම ජලයේ පාවෙන ලී කුට්ටියක් මත ලෝ කෑල්ලක් තියෙනවා ලෝ කෑල්ලේ ස්කන්ධයයි ලී කුට්ටියේ ස්කන්ධය සමානයිලු මේ ලී කුට්ටියේ පරිමාව වී නම් වී වලින් 150ක් ගිලී පවතිනවලු මේක මේ ඉපිලෙන වස්තුවක් සම්බන්ධ ගානක් නේ ඉපිලෙන වස්තුවක් මත බල දෙකයි නේ එකක් mg අනිත් එක u සමතුලිතතාවයට mg වලාගේ සමානයි u වලට mg සමානයි u u කියන්නේ උඩුකුරු තෙරපම ගිලේ ඇති පරිමාව අවට මාධ්‍ය ඝනත්වය රජ්ජි දැන් ලී කුට්ටියට තියෙන පරිමාවෙන් 150 ගිලී පවතින්නේ ලී කුට්ටියේ පරිමාවෙන් 150 මේ බර සන්තුලනය කරන්න අවශ්‍ය උඩුකුරු තෙරපම ලබා ගන්න ලී කුට්ටියේ පරිමාවෙන් 150 කියලා කියන්නේ විස්ථාපිත ජලයේ පරිමාව සමාන වෙනවා ලී කුට්ටියේ පරිමාවෙන් 150 දැන් මේ දෙන්න අනිත් පැත්තේ හරිවා කියන්නේ මේව අනිත් පැත්තේ හරිවා ඒත් මුළු ස්කන්ධේ දෙකයි එම්මයි බර වෙනස් වෙන්නේ එහෙනම් උඩුකුරු තෙරපම වෙනස් වෙන්නේ එහෙනම් විස්ථාපිත ජල පරිමාව වෙනස් වෙන්නේ දැන් විස්ථාපණය ජල පරිමාව ලී කුට්ටි පරිමාවෙන් 150යි නමුත් දැන් මේ යකඩ කෑල්ලත් ගිල්ලන් තියෙන්නේ එයාගේ පරිමාවට අවෙන්න ජලයේ ටිකක් විස්ථාපණය වෙනවා එහෙනම් ලී කුට්ටියෙන් විස්ථාපිත පරිමාව කලින් පරිමාවට වඩා ටිකක් අඩු වෙනවා මෙන්න මේ යකඩ කෑල්ලේ පරිමාව තියෙන්නේ අන්නේ පරිමාවට සමාන පරිමාවක් ලී කුට්ටියෙන් කියලා යනවා ඇයි මුළු පරිමාව විස්ථාපිත මුළු ජල පරිමාව ලී කුට්ටියේ පරිමාවෙන් 150යි මෙතන යකඩ කෑල්ලේ ජලයේ ටිකක් විස්ථාපණය වෙනවා එහෙනම් ලී කුට්ටියෙන් විස්ථාපණය ජල පරිමාව කලින් වඩා ටිකක් අඩු වෙනුනේ කලින් 150 ගිලී තිබ්බා දැන් එහෙනම් 150ට වඩා ස්වල්පයක් අඩුයි ලී කුට්ටියෙන් ගිල පරිමාව 150ට වඩා ස්වල්පයක් අඩුයි පළවෙනි උත්තරේ 150ට වඩා ස්වල්පයක් අඩුයි ලී කුට්ටියෙන් ගිල පරිමාව